අවසරයි අරියතුන් වහන්ස දේශනා සඳහා අභිමුඛව සිට සහභාගී නොවුවත් අන්තර්ජාලය මගින් ඔබ වහන්සේ විසින් සිදු කරන සජීවී වැඩසටහන් වලට සහභාගී වීමෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගත හැකිද? සුතම ඥානිය ලබා ගත හැකි. පරතෝගෝචික පත්‍රය ලබා ගැනීමට ටිකක් හැකියාවක් නැහැ. දැන් මෙතෙන්දී මේක පරතෝගෝචක ප්‍රත්‍යයයි සුතමේ ඥානයයි දෙකක්. සුතමේ ඥානයත් අවශ්‍යයි. හැබැයි පරතෝගෝචක ප්‍රත්‍යය ඊට වඩා වෙනස්. දැන් මේක වෙනසක් තියෙන බව සියලු දෙනා දැනගත යුතුයි. දැන් බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ දේශනා කරද්දී ඒ බුදුහාමුදුරුවන්ගේ කට අඳින් තමන්ගේ කණෙන් ඒ දේශනා කරපු ධර්මය ඇහුවාම අර පරතෝ ഘോഷක ප්‍රත්‍යය ලැබෙනවා කියන එක පැහැදිලිව කිව්වා. නමුත් බුදුහාමුදුරුවන්ගේ කාලේ මේ ඔය නවීන තාක්ෂණයේ තියෙන ඔය ඉන්ටර්නෙට් එකෙන් රේඩියෝ එකෙන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් අර සුතමේ ඥානය ලබා ගන්නා ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ගමින් ගමටම ගිහිල්ලා බුද්ධ ශ්‍රාවකයෝ ගමින් ගමටම ගිහිල්ලා මේ බුදුහඬ මේ බුදු බල මේ බුද්ධ ශක්තිය මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබා දුන්නා. ඒ අනුව මිනිස්සු සුතමේ ඥානයත් ලැබුවා. ඊට පස්සේ නැවත නැවත මේ දේශනා කරපු ධර්මයේ මෙනෙහි කළා. සුතං සුසුතං බහුසුතං සුතදර වුණා. ඒ අනුව නිවන් මඟ සාක්ෂාත් කර අදමන විට දැන් මේ නවීන තාක්ෂණය නිසා මේ මම හෝ වෙන බුද්ධ ශ්‍රාවකයෙක් හෝ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ නිවැරදිව යුගනද්දව ප්‍රායෝගිකව දේශනා කරනවා නම් ඒක අදමන විට අන්තර්ජාලය හරහාවෝ ඉස්සරනම් අර කැසට් එකකින් ඊට පස්සේ CD එකකින් දැන් අර ඉන්ටර්නෙට් එකෙන් ප්‍රචාරය කළ විසුරුවා හරින්න පුළුවන්. ඕනෑම කෙනෙකුට මේ සුතමේ ඥානය ලබා ගන්න පුළුවන් අහගන්න පුළුවන්. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් පරතෝ ഘോഷක ප්‍රත්‍ය කවදා කොතැනකදී හෝ ලබාගෙන තියෙනවා නම් ඒ පරතෝ ഘോഷක ප්‍රත්‍ය එකවරක් හෝ ලබාගත් පුද්ගලයෙකුට මේ සුතමේ ඥානයෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඒ පුද්ගලයාට පුළුවන් මේ ධර්මයේ හැසිරෙන්න ධර්මාර්ගය අනුගමනය කරන්න. ඉතින් ඒක නිසා පරතෝ ഘോഷක ප්‍රත්‍යත් සුතමේ ඥානියත් දෙකම අවශ්‍යයි මඟඵල ලබන්න. දස්සනීයානං සංවේජනීයානං වෙන්න කියන එක බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕනේ සුතමේ ඥානය නිසා යම් ආකාරයකට පුද්ගලයෙක් සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. පරතෝ ഘോഷක ප්‍රත්‍ය නිසාත් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස දස්සනීයානං සංවේජනියානම් වෙනවා. ඊට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වුණාම සෝතාපන්න ඵලයටපත් වෙන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ දෙකම අවශ්‍යයි. නමුත් ඒකෙන් පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්නේ බුදු කෙනෙකුගෙන් හෝ මගඵලලාභී අඩු මාසෙන් සෝතාපන්න සකදාගාමි අනාගාමි අරියත් කියන සතර මග සතර ඵලයටපත් වූ අර අනුමානයෙන් නෙමේ ප්‍රත්‍යක්ෂ ඥානයෙන් මේ ධර්මයේ දේශනා කරන කෙනෙකුගෙන් පමණක්මයි මේ පුද්ගලයෙකුට මේ මඟපල් ලබන අර සුතමේ ඥානයේ ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍ය ලැබේ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගත යුතු දෙයක්, ධර්මතාවයක්. මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න නම් මේ පරතෝ ഘോഷක ප්‍රත්‍ය අවශ්‍යයි, සුතමේ ඥානයත් අවශ්‍යයි. ඒ දෙකෙන්ම කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. කෙලෙස් කෙලෙස් හැටියට දකින්නවා, කෙලෙස් කෙලෙස් ප්‍රහාණය කළ යුතුයි කියලා දකින්නවා. කුසලම් පජානාති අකුසලම් පජානාති, කුසල මූලම් පජානාති අකුසල මූලම් පජානාති හතරම දකින්නවා. ඒකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය. ඒ අනුව කෙලෙස් ප්‍රහාණය කරලා අර යෝග ඕග සියල්ලෙම විසංයෝග කරලා
ඒකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ දෙපැත්තම තේරුම් ගන්න යුතුයි මේ දෝතාවේම තේරුම් ගත යුතුයි. පරතෝගසේ පත්‍ය අවශ්‍යයි සුතමේ ඥානියත් වඩා වැදගත්.